මම ලහිරු විරසේකර ජනාරගල සඳහනේ ජාතික විධායක සභික අද දවසේදී අපි මේ මාධ්‍ය සාකච්ඡාව හරහා ගෙනෙන ප්‍රධාන කාරණේ තමයි ජනාරගල සඳහනය මෙවර මහමැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22ම නියෝජනය කරමින් අපේක්ෂකින් ඉදිරිපත් කරනවා කියන කාරණේ. ඒකෙදි අපි මතු කරන ප්‍රධාන කාරණා කිහිපයක් තියෙනවා ඇත්තටම. ඒ තමයි අපි ජනාධිපතිවරණය 2024 ජනාධිපතිවරණයේ වෙලාවේදී ජනතාවගේ අපේක්ෂකයා ඉදිරිපත් කරමින් අපි ගෙනාපු ප්‍රතිපත්තිමේ සාකච්ඡාවක් තිබුණා. මේ ප්‍රතිපත්තිමේ සාකච්ඡාව ගේන්න අපිට සිද්ධ වෙච්ච ප්‍රධාන කාරණේ තමයි අපි දන්නවා මෙරටේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225ක් ඉන්නවා. හැබැයි පහුගිය අවුරුදු ගණනාවක් තිස්සේ මෙරටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්න බහුතරයක් වෙච්ච පීඩිත ජනතාවගේ ප්‍රශ්න නියෝජනය කරන්න ඒ පාර්ලිමේන්තු ක්‍රමයත් ඒ පාර්ලිමේන්තු ව්‍යුහයත් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදයත් ඒ වගේම තමයි ඒක නියෝජනය කරපු නියෝජිතයන්නේ කියන අයත් අසමත් වෙලා තියෙනවා. අපි හිතනවා ඒ අසමත්කමේ එක ප්‍රකාශනයක් තමයි ජනාධිපතිවරණයේදී එළියට ආවේ. සුපුරුදු සාම්ප්‍රදායික දේශපාලන පක්ෂවලට ඒවයි නියෝජිතයන්ට ජනතාව අන්ත පරාජයක් අත්පත් කරලා දීලා තියෙනවා. රනිල් වික්‍රමසිංහලට, මහින්ද රාජපක්ෂලට, ඒගොල්ලෝ තමයි සදාකාලික මේ රටේ දේශපාලඥයෝ කියලා හිතාගෙන හිටපු අයට, පෞල් දේශපාලනයට, දූෂිත දේශපාලඥයන්ට මේ සියලු දෙනාට යම් පණිවිඩයක් දෙන්න සමත් වුණා ජනතාව මෙවර ජනාධිපතිවරණයේදී. හැබැයි අපිට පේන්න තියෙන කාරණයක් තමයි මේක මේ පැවතිච්ච ආණ්ඩු පවතින ආණ්ඩුවල විතරක් ප්‍රශ්නයක් නෙවෙයි. ඒ ආණ්ඩු නියෝජනය කරපු සිස්ටම් එකම නියෝජනය කරපු විපක්ෂයේ කරලා තියෙන්නේ 아무තු දෙයක් නෙවෙයි කියන්නේ. ඒ නිසානේ ඒගොල්ලන්ට ජනතාවගේ පැත්තෙන් මොනවා හරි ප්‍රතිචාරයක් ගන්න බැරි වෙලා තියෙනවා. ජනතාව විශ්වාස කරලා තියෙනවා මේ සිරු දෙනාම යම් විදිහක දූෂිත සිස්ටම් එකක් තමයි ආරක්ෂා කරේ. ඒ දේශපාලඥයෝ නියෝජනය කරපු අය දූෂිතයන් බවට පත් වෙලා තියෙනවා. ඒ නිසා මේගොල්ලෝ පරාජයට පත් කළ යුතු කියලා ප්‍රතිචාරයක් දීලා තියෙනවා. එහෙනම් පහුගිය කාලයක් තිස්සේ විපක්ෂයේ අසමත් වෙලා තියෙනව නේද මෙරටේ සාමාන්‍ය ජනතාවගේ ප්‍රශ්නවලට උත්තර දෙන්න. අපි උදාහරණයක් ගත්තොත් එහෙනම් පහුගිය ආණ්ඩු කරපු හැමදේම යම් විදිහකට වක්‍රාකාරව නොනිල වශයෙන් අනුමත කරමින් තමයි මේ විපක්ෂයේ හිටපොයත් කටයුතු කරලා තියෙන්නේ. ඒ නිසා විපක්ෂයේ ඉන්න ආණ්ඩු පක්ෂයට ආවට පස්සේ නැවත සුපුරුදු ක්‍රියාවලිය තමයි පහුගිය අවුරුදු ගානක් තිස්සේ ක්‍රියාත්මක වෙලා තියෙන්නේ. ඒ නිසා අපිට හැමදාම හම්බෙලා තියෙනවා අධ්‍යාපනයේ විකිණීම සම්බන්ධයෙන් විකිණීම සඳහාගෙන අනපන. අපිට හැමදාම හම්බෙලා තියෙනවා උතුරේ දකුණේ ජනතාව මර්ධනය කිරීම සඳහා වෙච්ච ඒ සඳහා ගෙනාපු අනපන. අපිට හැමදාම හම්බෙලා තියෙනවා බදු වැඩි කරන, බඩු මිල වැඩි කරන සාමාන්‍ය ජනතාව මතට මේ ආර්ථිකයේ බරපටවන අනපනක් තමයි පාර්ලිමේන්තුව ඇතුළේ අපිට හම්බෙලා තියෙන්නේ. පහුගිය විපක්ෂයේ ගත්තට පස්සෙත් පාර්ලිමේන්තුව ඇතුළේ මේ අනපනත් වලට පැහැදිලි විරෝධය, විශේෂයෙන් ගත්තම තීරණාත්මක විරෝධය පළ කිරීමක් කරලා නැහැ. අපි උදාහරණ වශයෙන් ගත්තත් ජනාරගල සඳහන් විදිහට අපි ඉදිරිපත් කරා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කොන්දේසි වලින් ඉවත් වෙන්න ඕන, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වැඩපිළිවෙළින් ඉවත් වෙන්න ඕන කියලා. අපි දැක්කා තිබ්බ ආණ්ඩු හැම එකක් මේකට එකඟුණා වගේම විපක්ෂයත් ඒකට එකඟ වෙමින් තමයි ගියේ. ඒ වගේම තමයි ඉන්දියාව, ඇමරිකාව ඇතුළු මේ රටවල්, මේ ලංකාව ඇතුළු මේ රටවල් වලට කරන බලපෑමට විරුද්ධව අපි මැතිවරණ වලට කලිනුත් විරෝධතා ව්‍යාපාරවල ඉරතුණා. හැබැයි අපි දැක්ක මෙරටේ විපක්ෂය ඉන්දියාව, ඇමරිකාව වැනි රටවල් එක්ක බොහොම සහයෝගයෙන් මේ ඔවුන්ගේ කාර්යය කර ගැනීම සඳහා, මේ යටත් කිරීම සඳහා වෙච්ච සහයෝගයෙන් තමයි ගමන් කරමින් ඉන්නේ. ඒ වගේම තමයි අපි දැක්ක පහුගිය කාලයක් තිස්සේ ලංකාවේ වමේ ව්‍යාපාරය, සමාජවාදී වම නියෝජනය කරන විපක්ෂයක් හෝ පාර්ලිමේන්තු නියෝජිතයෙක් අපි දැක්කේ නැහැ. ඒ නිසා තමයි අපි අද දවසේදී මේ මැතිවරණය සඳහා ඉදිරිපත් වෙද්දී අපි බොහොම පැහැදිලි කාරණයක් මතු කරනවා. මේ රටේ විපක්ෂය කියන එකක් පහුගිය කාලේ ක්‍රියාත්මකුණේ මහපාරේ. ඒක නියෝජනය කරේ මේ රටේ ජනතාව පාරට බහැලා. අපි දැක්කා කොතලාවල පනත පරාජයපත් කරේ පාර්ලිමේන්තුවේ එළියේ. පහුගිය කාලේ ආපු අනපනත්, අධ්‍යාපනයේ විකිණීමට, සෞඛ්‍ය විකිණීමට ආපු අනපනත් පරාජයපත් කරන්න පුළුවන් උනේ මහපාරේ සටන් කරලා අරගෙන කරලා. එළියේ බලයේ නියෝජනය කරලා තමයි මේ අනපනත් පාර්ලිමේන්තු ඇතුලේ සම්මත වෙන්න ගිය අනපනත් පරද්දන්න ජනතාවට හැකියාව ලැබුණේ. දැන් අපි දන්නවා නැවත වතාවක් මේ දූෂිත දේශපාලඥයන්ගේ අවතාර දූෂිත ව්‍යාපාරික පන්තිය විදිහට ඇවිල්ලා ඉන්නවා. අපි දැක්කා වාණිජ මණ්ඩලේ මේ ආණ්ඩුව පත් වෙච්ච ගමන් වාණිජ මණ්ඩලේ නියවැදනයක් දැම්මා IMF එකේ කොන්දේසි ක්‍රියාත්මක කරන්න ඕන. විදුලි බල පනත, ආර්ථික පරිවර්තන පනත, රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත, රාජ්‍ය ණය පනත මේවා ක්‍රියාත්මක කරන්න ඕන කියලා වාණිජ මණ්ඩලය කියනවා. ඒ වාණිජ මණ්ඩලයේ සභාපතිවරයා වර්තමාන ජනාධිපතිවරයාගේ ආර්ථික උපදේශකවරයා බවට පත් වෙනවා. ඒ නිසා හරිම පැහැදිලි මෙතන බොහොම නිශ්චිත කාරණයක් තියෙනවා. තාමත් අර දූෂිත දේශපාලන පන්තියට යම් ජනතාව පණිවිඩයක් දුන්නට
ඒ පන්තියේ අවතාර දූෂිත ව්‍යාපාරික පන්තියක් විදිහට එළියට අවිල්ල ඉන්නවා. ඒ නිසා අපි හිතනවා මෙන්න මේව පරාජයට පත් කරන්න නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ එන අධ්‍යාපනයේ විකුණන, සෞඛ්‍ය විකුණන, රාජ්‍ය ආයතන විකුණන මේ කොන්දේසි පරාජයට පත් කරන්න, ඉන්දියාව ඇතුළු ඇමරිකාව ඇතුළු රටවල්වල බලහත්කාරී මැදිහත් වීම පරාජයට පත් කරන්න නම් ශක්තිමත් විපක්ෂයක් අවශ්‍යයි. ඒ විපක්ෂය අර ජනතාව නියෝජනය කරන, ජනතාවගේ බලය නියෝජනය කරන, ජනතාවට ජයග්‍රහණ රන් දීපු එළියේ බලය නියෝජනය කරන විපක්ෂයක් බවට, වමේ විපක්ෂයක් බවට පත්විය යුතුයි කියලා අපි දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ අනුව තමයි අපි අපේ ජනතාවගේ ප්‍රතිපත්තිය, ජනතාවගේ අපේක්ෂාව, ජනතාවගේ ප්‍රතිපත්ති ප්‍රකාශය අරගෙන මහමැතිවරණයේදීත් මේ පහුගිය කාලේ එළියේ බලය, මහජන බලය නියෝජනය කරපු, ජනතාවගේ බලය නියෝජනය කරන ජනතා නියෝජිතින් විදිහට මේ මැතිවරණ ඉදිරිපත් වෙන්නේ. නිසා අපි අවසාන වශයෙන් මෙරටේ ජනතාවට කියනවා කාරණා දෙකක්. ඒ තමයි දූෂිත දේශපාලන මලකුණු වලට නැවත පණ දීම සඳහා මේ මැතිවරණයේදී ඔබේ ඡන්දේ පාවිච්චි කරන්න එපා. ඒ වෙනුවට පහුගිය කාලයක් තිස්සේ ඇත්ත විපක්ෂේ බවට පත් වෙලා හිටපු, එළියේ බලය නියෝජනය කරපු නියෝජිතයෙක්, ජනතා නියෝජිතයෙක් පත් කිරීම සඳහා, ශක්තිමත් විපක්ෂයක් ගොඩනැගීම සඳහා, වමේ විපක්ෂයක් ගොඩනැගීම සඳහා ඔබේ කතිරේ පාවිච්චි කරන්න කියන ඉල්ලීම අපි මේ රටේ සියලු ජනතාවට බොහොම සහෝදරාත්මකව ඉල්ලා සිටිනවා ජනාර්ග සන්ධානයේ විදිහට.